නීලා කටාර් හිසේවය කළ කෘහසේ විකාවක් ඇ මැදිවියේ පසුනා ඇගේ ජීවිතෙන් වැඩි කලක්මගත කළේ මැද පෙරදිගයි. ඒ කාලේ අයට මුහුණ දෙන සිදුවූ කටුකම සිදුවීමක් එනයි මේ වීඩියෝ එකෙන් කියන්නේ යන්නේ. දිනක් නීලා තම ස්වාවිධේනය සමග සාපපු සංකීරණයක් වෙදගේ උත්සව සමය වෙනුවෙන් බඩුමිලදී ගන්නයි. නීලාටේ මනිවසේනිවසියෝ පවුලේ අයෙක්ට මෙන් සැලකවා. එම නිසාම ඇත් එදින බොහෝ තෑගිබෝග ඇගේ ස්වාමිදියණිය මිලටගෙන දුන්නා. ඇඒමදේවල් තෝරමි බොහෝ සතුටින් සිටියා ඒ අතර ස්වාමිදියනිය තකින්නේ. ඉතා ලස්සන මාලයක් අයිතිකරුවෙක් නොමැතිව වැටී තිබෙනවායි. ඇ ඒ අතරගෙන කාගෙන් හෝබිමට වැටිනට තිබව සිතා ඒ තම සේවිකාභෝෝනීලාට ලබා දෙන්නේ ඒ තබබා කන්නා ලෙසයි. ඒයට අයිතිකරුවෙක් නොමැති බව පෙනීගිය ස්වාමිදියණිය ඒ නීලාට කරපලඳගන්න කියා පවසන්නේ ඇයට ඇති හිතවත්කමටයි. බැලූ බැල්මට එතරම් වටිනා මාලයක් ලෙසන පෙනු නිසා ඔවුන් දෙදනා මේ බරපත ලෙස සැලකුවේ නැහැ. නමුත් ඔවුන්ට සාපපු සංකීර්ණයෙන් පිට වෙන ලැබුණේ නැහැ. එම මාලයයම් අයෙක් විසින් සොරකම් කරතිබූ එකක් බවත් එම සොරකමට නේලාවහසුවනට වැඩිවෙලාවක් කිය නැහැ. ස්වාමිදියනී කොතරම් ඇගේ නිර්දෝශීභාවේ ඔපපු කරනත් සහකළත් ඇනි වැදිකයා ඔප්පු වනතෙක් ඇයට මාසයක් මසිරබත් කන්නඕුනේ. නොකළවරදකට වැරදිකාරියක් වෙමින්. නීලාගේ රැකයා ජීවිතයේ සිද වූ අමිහිරතම සිදුවීමක් ලෙස ඒනම් ඇයට කිසිදා අමතකළ නො හැකි සිදුවීමක් වුණා?